साधु साधु। समन्ता चक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सत्मुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। साधु ख्यान करो। धर्म श्रवणी करण लखवासी लोवासी हेम दिनाटमा मे उतुम धर्म श्रवणीय निवान दोरटुवक बावट पात्रीवा खिला अपि मुलिम आशीर्वाद प्रार्थना करनो। पिंगतुनी एक बाण पदेक बुद्धराजान वहांसे देशना करनवा एकास्मिन् ब्राह्मचर्यास्मिन् सहस्रं मच्चु बहायिनम् कियन मे बुद्ध केनेक एक बाण पदेक मारु फरदवन रहतुन लक्ष गणं बिहि करन बुद्ध शक्तियक् तियन। एक अपीट होयान बे अपीट मैन गान अपीट नुवनाक ने हैब ए बुदु केने के एक बान पादे केने के जीवित या संपूर्ण विनाक से न पुलवा हिता गान बेरी चारित एक बान पादे हाला जीवित संपूर्ण विनाक कर गाता ते बला नांगुली माल की देरी किया ने दोक करार निपा इपा किया ඊළඟට මිනිස්සු පස්සේ කඩුව උස්සගෙන යනකොට කවුරුත් අනේ මට කොටන්න කොටන්න කියනවා වැද වැටෙන්නේ නැති අනේ මාව මරන්න එපා කියලා කී දෙනෙක් විලාප දෙන්නේ නැද්ද අනේ අපේ අම්මව මරන්න එපා තාත්තව මරන්න එපා අයියව මරන්න එපා අපේ ඇඟිලි කපන්න එපා කියන්නේ කී දෙනෙක් කිව්වද ඇහුවද නැහැ ඒ හිත වෙන කිසිම දෙනෙක් කෙනෙක්ගේ කීමකට නැමුන්නේ තමන්ගේ අරමුණේම හිටියා හැබැයි බුදුරජාණන් වහන්සේගේ එක බණ කදෙන් සම්පූර්ණයෙන් වෙනස් වුණා ආංගුලිමාල ඔබ නවතින්න මම නවතිලා ඉන්නේ ඔච්චරයි ඒක බණ පදය මුළු ජීවිතේම වෙනස් කරා ඒ මොහොතේ ඒ සැලින් අහනවා මං අහලා තියෙන ශ්‍රමණිය බොරු කියන්නේ නැහැ කියලා හැබැයි මේ ශ්‍රමණිය මේ බොරුවක් නේද කීවේ ඔබවහන්සේව යන ගමන් නැවතුණා කියලා බොරුවක් නේද කීවේ කිව්වා එතකොට බුදුරජාන් වහන්සේ වදාළ අඟුලිමාල මම ඉපදෙමින් මැරෙමින් අකුසල් කර කර යන සංසාර ගමන මම නවත්තලයි ඒ නිසා මම නැවතිච්ච කෙනෙක් ඔබ අකුසල් කර කර පවකම් කර කර ඉපදෙමින් මැරෙමින් සසර යන කෙනෙක් ඒ නිසා ඔබ අකුසල් කර කර යන සංසාර ගමන ඔබ නවත්තා මම නතර වෙලා ඉන්නේ කියලා ඔය බණ පදේ සැනින් වැටුණා දැන් බලන්න මේ වාඩි වෙලා මේ ස්වාමීනි මට බණ කියන්න කියලා අහගෙන හිටියේ නෑ කඩුව උස්සගෙන බුදුහාඳුර පස්සේ පන්නගෙන කේන්තියෙන් ආපු කෙනා හැබැයි අර එක බණ පදෙන් කේන්තියක් නිවුණා ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වුණා අර ඇඟිලි මාලි ගලවලා වීසි කරා කඩුවත් වීසි කරලා ස්වාමීනි මට පිහිට වෙන්න ඔබ වහන්සේ මේ වනාන්තරයට වැඩි මාව බේර ගන්නමයි කියලා වැඳ වැටුණා එතකොට අපිට එදා ඉඳන් මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් පුංචි සතෙක්වත් මරන්නේ නැතුව සිල්වත් වුණා දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබෙන රහතන් වහන්සේ නමක් වුණා දැන් බලන්න අච්චර දරුණු අපරාධකාරී මිනි මරුවේ දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබෙන රහතන් වහන්සේ නමක් වුණේ බුදු කෙනෙක් එක්ක බණ පදේ ජීවිතේ වෙනස් කරේ ඒ වගේ මේ ධර්මයේ තුල තියෙන මහා පුදුම බුද්ධ ශක්තිය ඒ නිසායි බුදුහාඳුර පිරිනිවන් පානකොට ඒ වෙනකොට ශ්‍රේෂ්ඨ මහරහතන් වහන්සේලා හිටියා මහණෙනි මගෙන් පස්සේ ධර්මී මෙන්න මේ කෙනා තමයි කියලා කාටවත් පැවරුවේ නැහැ මෙන්න මේ ශ්‍රාවකයන් වහන්සේ තමයි මගෙන් පස්සේ ශාසනය ඊළඟ කෙනා කියලා කාටවත් පැවරුවේ නැහැ බුදුරජාණන් වහන්සේ වදාළේ ආනන්දය තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පස්සේ ශාස්ත්‍රවරයෙක් ඉන්නවා ඒ තමයි ධර්ම විනය
සාස්ෘණ වහන්සේ හැටියට පිළිගන්න කියේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවත් එක්කම අපේ සාස්ෘණ වහන්සේ බවට පත් වුණේ මේ බුද්ධ වචන ධර්ම විනය. එනිසා පින්වතුනි ධර්මීයට ගරු කරන කෙනාට ධර්මී පිහිටන. මේ ධර්මීය දැන් අපි ඔබ ඕන තරම් ওই දේශන අහල. ඒ කියන්නේ නොයේ කීකේ කෙනා මේ කතා අහන විද්වත් දේශන අහන. ඊළඟට එක එක පත පොත කියවනවා. පත්තර කියවනවා, සමරා කියවනවා, නව කතා කියවනවා. එක එක කෙනා ආකාර කරන දේවල් තියෙනවා. හැබැයි ධර්මයේ එහෙම පිහිටන්නේ නැහැ එහෙම ඇහුවා කියලා. මේ ධර්මයේ පිහිටන්නේ ගෞරවයෙන් බණ අහන කෙනාට. ධම්මකාමෝ භවං හෝති. ධර්මයට කැමති ධර්මයට ආස බොහෝම ගෞරවයෙන් බණ අහන කෙනාට ධර්මයේ පිහිටන. ධම්ම දෙස්සී පරාභව. මේ ධර්මයට අගෞරව කරන, ධර්මයට ගරහන, ධර්මයට ඉතින් හරි ද්වේෂ කරන කෙනාට කොච්චර බණ ඇහුණත් ධර්මයේ පිහිටන්නේ. අපි බණ පොතක් කියෙව්වත් පොතට වැඳලා බොහොම ගෞරවයෙන් කියවන. එතකොට මේ ධර්මයේ පිහිටා. මොකද කල්ප ගණන් සසරේ අපිට හිතන්න බැරි කාලයක්. අපිට හිතා ගන්න බැරි පාරමී පුරුපු කාලය. අසංඛේයයක් කියන්නේම 1.140ක් කියනවා. එතකොට අසංඛේයීවා සම්පූර්ණ කාලෙ 20ක්. 20 අසංඛේය කල්ප ලක්ෂයක්. මනෝ ප්‍රනිධානයයි වාක් ප්‍රනිධානයයි දස පාරමිතයි මේ ඔක්කොම කාලේ 20 අසංඛේය කල්ප ලක්ෂය. විවරණ ගන්න කලින් 16 අසංඛේය කල්ප ලක්ෂයක්ම මනෝ ප්‍රනිධානයයි වාක් ප්‍රනිධානයයි පිරුවා කියේ. ඒ කියන්නේ වචනෙන් බුදු බව ප්‍රාර්ථනා කරනවා පිං කරලා අසංඛේය 9 කල්ප ලක්ෂයක්. හිතෙන් විතරක් හිත හිතා පිං කරා කියනවා අසංඛේය 7 කල්ප ලක්ෂයක්. ඊට පස්සේ තමයි දීපංකර පාදමූලේ අෂ්ට ධර්ම සමව දහණේ විවරණ ගන්න. එතකොට දීපංකර පාදමූලේ විවරණ ගන්නකොට කරුණු 8ක් පිහිටලා තිබ්බා සුමීද තාපසයා මහන්සියට. ඒ ජීවිතේ හේතු සම්පත්තිය ප්‍රබලයි කියලා. හේතු සම්පත්තිය කියන්නේ සතර පද ගාථාවක් අහලා එතනම රහත් වෙන්න තරම් පුණ්‍ය ශක්තිය තිබ්බා කියලා. ඒ කියන්නේ මේට සාරාංශික කල්ප ලක්ෂයකට කලින් දීපංකර බුදුහාමුදුරන්ගේ පද 4 ගාථාවක් අහලා රහත් වෙන්න තිබ්බා. තමන්ට නිවන් දකින්න පුළුවන්කම තියෙද්දී අතටපත් වෙච්ච නිවන උන්වහන්සේ ලෝක සත්‍යයන් ගැන කරුණාවෙන් හිතනවා මම පාරමී පුරාගෙන දස පාරමී පුරාගෙන ගිහිල්ලා අසංඛේය ගණන් සත්‍යයන් සංඛාර දුකින් එතර කරවලා මම ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙලා සංඛාරික සත්‍යයන්ට පිහිට වෙනවා. අතට තමන්ට නිවන් දැකලා පිරිනිවන් පාන්න පුළුවන්කම තියෙද්දි බුදුබව හතන්න විවරණ ගන්න. එදා ඉඳන් තමයි සාරා සංකීර්ණ කල්ප ලක්ෂය දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය කාන්ති සත්‍යාධිඨාන මෛත්‍රී උපේක්ඛා ওই දස පාරමී පුරාගෙන පුරාගෙන. එතකොට එච්චර කාලයක් පාරමී පුරලා ඊළඟට පින්වතුනි බුදු වෙන ආස්මෙ කොච්චර දුෂ්කර ක්‍රියාවක්ද කරේ. ඒ තරම් දුෂ්කර ක්‍රියා කරලා අවබෝධ කරගත්ත ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් දේශනා කරපු හැම බුද්ධ වචනයකම බුද්ධ ශක්තියක් තියෙනවා. ඒ නිසා තමයි අස්සජී මහරහතන් වහන්සේ අර උපතිස්ස තරුණයා අස්සජී මහරහතන් වහන්සේගේ ඉරියව් දැකලා ගිහිල්ලා ඇහුවා ඔබ වහන්සේ මොන වගේ ධර්මයක්ද පුරුදු කරන්නේ? ඔබ වහන්සේට ගුරුවරයෙක් ඉන්නවද? ඔබ වහන්සේ දන්න දෙයක් අනේ මට කියන්න කිව්වා. දැන් බලන්න මේ රහතන් වහන්සේලා ඉන්නේ. අස්සජී මහරහතන් වහන්සේ. උන්වහන්සේට කොච්චර දේවල් කියන්න පුළුවන්ද? හැබැයි තමන් රහත් උනා තමන් තමන්ගේ දේවල් කියුවේ නැහැ. උන්වහන්සේ වෙලේ කියනවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වේලුවනේ වැඩ ඉන්නේ. මම ගොඩාක් ධර්මී දන්නේ නැහැ කියුවා. ඇයි? ඒ වෙනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිබ්බේ අර පස්වක භික්ෂූන් ඉස්සල්ලාම ධම්මචක්ක දේශනාව අහලා සෝවාන් වුණා. අනන්ත ලක්ෂණ සූත්‍රය අහලා රහත් වුණා. ඒ අයට ওই දේශනා දෙක තමයි දේශනා කරේ. ඊට පස්සේ යසකුල පුත්‍රයතුළු යාළුවෝ 54 දෙනා ඇවිල්ලා රහත් වුණා.
පළවෙනි මාස 3 තමයි බුදු වෙලා පළවෙනි වස් කාලේ තමයි 69ක් ඒ පිරිසත් එක්ක හිටි බුදුහාඳුරු වස් අවසන් වෙනකොට 69ක් රහතන් වහන්සේලාට චරත වික්කවේ චාරිකම් බහුජන හිතායි බහුජන සුඛාය කියලා ධර්ම දේශනා කරමින් වඩින්න කියලා 69ක් පිටත් කරා එතකොට ඒ කියාය අතර කොණ්ණඤ්ඤ වප්ප බද්දී මහානාම අස්සජි අන්නේ පස්වෙනි කෙනා එතකොට ඒ වෙනකොට බුදුහාඳුරු බුදු වෙලා මුල්ම කාලේ මං ගොඩාක් ධර්මී දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මේ මං අකුලෝල ගාථාවක් කියන්නක් ඒ ගාථාවේ පද දෙක ඇහිමකොටම උපතිස්ස සෝවාන් වුණ අන්න බුද්ධ වචනේ තියෙන බුදුහාඳුරන්ගේ ධර්මයේ තියෙන ශක්තිය උපතිස්සේ කහගෙන ගිහිල්ලා තමන්ගේ යාළුවා හොයාගෙන ගිහිල්ලා කෝලිතට කීවා යහළුවා මට ධර්මයේ හම්බුණා එතකොට බලන්න බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනේ ශ්‍රාවකයෙක්ගෙන් ඇහුවත් ඊයෙක්ගෙන් ඇහුවත් දැන් කෝලිතට බණ කීවේ කවුද? උපතිස්ස. තමන්ගේ යාළුවා. හැබැයි බුදුහාමුදුරන්ගේම ධර්මයේ කීවේ. අර ගාථාවම කියනකොට කෝලිතා සෝවාන්. ඒ නිසා මේ බුද්ධ වචනේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකස්මි බ්‍රහ්මචරියස්මින් සහස්සම් මච්චු බහයින. මරු පරදවන රහතුන් ලක්ෂ ගණන් බිහි කරන ශක්තිය මේ එක බුද්ධ වචනයක් තියෙනවා කියන්නේ. එනිසා පින්වතුනි බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ අපි අප්‍රමාදීව පින් කරගන්න. ඒ අප්‍රමාදී අපිට හැදෙන්නේ මරණ සතිය වඩනවා. හැම වෙලෙම හිතන්න මම දැන් මැරුණොත් කොහේයිද? හෙට මැරෙන්න පුළුවන්. ලබන සතිය පහ යන්න පුළුවන්. ඊළඟ මාසෙ වෙනකොට නැති වෙන්න පුළුවන්. අපි කවුරුත් දන්නවද? නෑ අපි කාටවත් කියන්න බෑ කවදා කොතන කොයි මොහොතේ මොන වෙලාවට අපේ හුස්ම ටික ඇවිල්ලා අපි දන්නේ නෑ ඒ නිසා හැම වෙලාවෙම මරණ සතියක් වඩන්න මරණේ සිහි කරමින් අප්‍රමාදීව ධර්මීයම හිත පිහිටවාගෙන ඉන්න කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරී ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න පෙර පණ යන්න පුළුවන් කියලා හිතන්න කියන කටට ගත්ත බත් ටික ගිල ගන්න පෙර ඕක හිර විලා පණ යන්න පුළුවන්. සිටිකම මේ හොඳට ඉන්න මිනිස්සු. කිසි ලෙඩක් නැහැ හොඳට ඉන්නවා. සිටිකම ඇදගෙන වැටෙනවා. ලිඩි හොයන්නත්. වෛද්‍යවරුන්ටත් පුදුමයි. මිනිය කප කපා හොයනවා ලිඩි. ඒකත් හොයන්න බැරි වුණොත් ඊට පස්සේ සමහරලාට වල්ලපු මිනිහ ගොඩ දාන්නේ නැද්ද? කවුරු හරි කියනවා මොකක් හරි සැකයි. ආයි මිනිහ ගොඩ දාන ආයි කෑලි අතරට වල හරියවලා ලිඩේ මොකද්ද කියලා ආයි හොයන. ඒ නිසා හිතාගන්න බැරි විදිහට අපි ජීවිතවල හුස්ම ටික යනවා කියන එක කවදා පොතන කොයි මොහොතේ වේද අපි දන්නේ. ඒ නිසා පින්වතුනි නිතර පින් කරා. දවසක් කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේ ළඟට කොසල් රජුරෝ ඇවිල්ලා. කොසල් රජුරෝ කියනවා සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඉසගිනි ගත්ත කෙනෙක් ඉන්න නිවන්න මහන්සීන වගේ ආයුධයකින් පහර කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න මහන්සීන වගේ අප්‍රමාදීව රැස් කරන්න ඕන කුමක්ද? ඉවිලි බුදුරජාණන් වහන්සේ උපමා කතාවක් කියනවා රජතුමනි රජුරුවන්ට විශ්වාසවන්තම අමාත්‍යවරු හතර දෙනෙක් එක්කෙනෙක් දුවගෙන ඇවිල්ලා කියනවා රජතුමනි උතුරු දිශාවෙන් විශාල කන්දක් පෙරලීගෙන පෙරලීගෙන උතුරු දිශාවෙන් කන්දක් පෙරලීගෙන එනවා. තව කෙනෙක් දුවගෙන ඇවිල්ලා කියන රජතුමනි දකුණු දිශාවෙන් කන්දක් පෙරලීගෙන පෙරලීගෙන එනවා. බටහිර පැත්තෙන් කන්දක් පෙරලෙනවා. නැගෙනහිරින් කන්දක් පෙරලෙනවා. දැන් මොකද කරන්නේ? උතුරෙන් විතරක් එනවනම් දකුණට දුවන්න පුළුවන්. එතකොට හතර දිශාවෙන් විශාල කඳු හතරක් පෙරලීගෙන එනවා කියලා විශ්වාසවන්තම අමාත්‍යවරේ කිව්වොත් රජතුමා මොකද කරන්නේ? ස්වාමීනි මොනව කරන්නද? රජා වුණත් කරන්න දෙයක් නැහැ. කරපු පිනක් කුසලයක් සිහි කරගන්න ඇරෙන්න කියුවා. බුදුරජාණන් වහන්සේ වදා රජතුමනි ජාති ජරා ව්‍යාධි මරණ කියන මේවා පෙරලි පෙරලි තමන් කරා එනවා කියුවා. ඒ නිසා හිසගිනි ගත්ත කෙනෙක් ඉන්න නිවන්න මහන්සීනා වගේ ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න මහන්සීනා වගේ හැම වෙලාවෙම අප්‍රමාදීව කුසලී හිත පිහිටවන්න. අපි චුට්ටක් බලමු අපිට සරලව.
එදිනෙදා ජීවිතයේ තුල කොහොමද කුසලයේ කපිහිත පිහිටා අපිට අපි මේ බණ ඇහුවට ධර්මයේ දියුණු කරාට මරණාසන්න මොහොතක කුසලී හිත පිහිටනවා කියන ලේසි දෙයක් නෙමෙයි. ඒ අපි දන්නේ නැති නිසා මැරෙන වෙලාව. කොයි මොහොතේ මැරෙයිද අපි දන්නේ නැහැ. සමහර වෙලාවට කේන්ති ගිය වෙලාව පණ යන්න පුළුවන්. ලොකු ද්වේෂ හිතකින් කාට හරි බැන බැන ඉන්නකොට පපෝ හිල වෙලා පණ යන්න පුළුවන්. ඒ නිසා අපි දන්නේ නැහැ කොයි වෙලේ මැරෙයිද. ගුටි කාල මැරෙයිද. එක්කෝ අකුණක් ගහලා මැරෙයිද. වහලයක් කඩාගෙන මැරෙලා මැරෙයිද. අපි දන්නේ නැහැ. ජීවිතේ මොන වගේ අනතුරක් මොන වගේ විපතක් අපි කරායිද අපි දන්නේ. ඒ නිසා අපිට හැම වෙලාවෙම කුසලයක හිත පිහිටවලා අකුසල් යටපත් කරලා බලවත් කරනවා නම් එකක් තමයි බුදු ගුණ මානසිකාවයි. ඊළඟ එක තමයි පුළුවන් තරම් කරපු පින් හිතලා හිතලා පිණී හිත පිහිටවන. දැන් සමහර අය මුගලන් මහරහතන් වහන්සේ දවසක් දිව්‍ය ලෝකෙට වැඩම කරපු වෙලාවේ දෙවි කෙනෙක් දැකලා අහනවා පින්වත් දෙවිය ඔබ මේ තරම් දිව්‍ය සැප සම්පත් ලැබුවේ මොන වගේ පිනක් කරලාද? එතකොට කියනවා අනේ ස්වාමීනි මට කියලා මගේ අතින් කරපු පිනක් නැහැ කියලා. හැබැයි මම බොහොම අසරණ කෙනෙක් මා යාචකෙක් වගේ ඉඟමනින් තමයි කියනවා කාගෙන් හරි දෙයක් ඉල්ලගෙන ජීවත් වෙනවා. හැබැයි මං ඉන්න තැනට පින්ඳ පාතේනවා ස්වාමින් වහන්සේලා. දුගී මගේ යාචකේන අසරණයිනවා කෑමක් හොයාගෙන. තමන්ට දෙන්න දෙයක් නැති වුණත් අත දිග ඇරලා පින්නවා කියනවා අන්න අතනට යන. අර අසවල් ගෙදර දන් දෙන්න තැන. අන්න අතනට ගියොත් නම් දානෙ ටික වරදින්නේ. අතනට ගියොත් බත් හැන්දක් හරි හම්බේ අන්න අර ගෙදරින් දන් දෙනවා කියලා. තමන් දුන්නේ නැතත් දින තැනට අත දිගෑරලා අතින් පින්නවා කියන. ඒ පිනෙන් තමයි කියනවා මට මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ. එතකොට අපිට පේනවා අපිට කරගන්න බැරි වුණත් තව කෙනෙක් කරන දෙයක් හරි අපි අනුමෝදන් වෙන්න දක්ෂ වෙනවා. දැන් අපි හිතමු අපිට පින් අපිනක් කරගන්න අපි අපේ සල්ලි නැහැ කියලා හිතමු. අපි ආසයි ලොකුව පින්කමක් කරන්න. නමුත් අපිට එහෙම සල්ලි භාගෙ නැහැ. අපිට ලොකු ප්‍රශ්න ගොඩක අපි ඉන්නේ. හැබැයි කවුරු හරි බොහෝම ලස්සනට වියදම් කරලා පින් කරන. එහෙම දකින්නකොට මතක තියාගන්න සතර පුරුද්ද තමයි මුදිතාවට වැඩිය බලවත් වෙන්නේ ඉරිසියා. පිනේදී ඉරිසියා වෙනවා. මුං කරනවා මට කරගන්න බෑනේ කියලා එක පාට හිතේ ඇතුලේ එනවා ඉරිසියා. හිත ඇතුලින් ඒකට ඊට පස්සේ බනිනවා. ඒ වගේ වෙලාවක මතක තියාගන්න තමන්ට පින් කරගන්න බැරි වුණත් අනේ සාදු කොච්චර දෙයක්. ඒ අය හරි පිනක් කරගන්නවා. අනේ මාත් මේ පින අනුමෝදන් වෙනවා සාදු සාදු කියලා කෙනෙක් කරන පින අනුමෝදන් වෙනවා. ඒක විශාල පිනක්. ඒ නිසා පින් කරන එකක් පිනක් කෙනෙක් කරන පින අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඒක තවත් පින බලවත් වෙන පිනක්. මේ පිනේ වටිනාකම අපිට කිසි වියදමක් නැතුව පින් කර ගන්න පුළුවන්. පින් කරන්න සල්ලිම තියෙනවද? ඈ සල්ලි තියෙනවා නම් ඒත් පින් කරන්න පුළුවන්. එහෙම සල්ලි නැතත් පින් කර ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි මගේ දිලිඳුම ශ්‍රාවකයෝ. ඒ අය දිනපතා පින් වැඩින පින්කම් තියෙනවා. අපි උයා පියාගත්ත ඉඳුල් වාජන හොදලා විසි කරනවා. ඉඳුල් අතුර විසි කරන්නේ නැද්ද? යෝ විසි කරන පිගානක් හොදලා විසි කරන ඔය ඉඳුල් වතුර ටික ඕකේ බත් ඇටේ ඇටි හරි අහුලගෙන කන සත්තු නැද්ද? සමායට පණුවේ එක්ක කුංචි කුරුල්ලේ ලේනේ අර එක බත් ඇටයක් ඇටි දවසක කුසගින්න නිවා ගන්න. එතකොට හිතන්න කියනවා මේ ඉඳුල් වතුර ටික මේ ප්‍රාණීට ආහාරයක් වේවා. ඒ සත්‍යයන්ගේ කුසගින්න නිවේවා. පුංචි පිනක් නෙමෙයි ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක් කියන්නේ. එතකොට එක ආත්මයක් නෙමෙයි එක සතෙකුගේ කුසගින්න නිවන්න පුළුවන් නම් ඒකේ ආනිසංසෙන් ආත්ම 100ක් සංසාරේ අපිට හම්බ වෙනවා. මතක තියාගන්න පින් කරනකොට දැන් විසන්තර ආත්මේ අමාරුම දේ අපිට පේන්නේ මේ පාරමිතා අතර. පාරමිතා පියහලා තියෙනවානේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සත්‍ය
අදිත්‍යාන මෛත්‍රී උපේක්ඛා. ඔය පාරමිතා 10න් පටන් ගන්නෙම කොතනින්ද? දාන පාරමිතා. අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකීර්ණ කල්පලක්ෂයක් ඔය දස පාරමිතාම වඩාගෙන වඩාගෙන ආවා. අමාරුම එක මොකක්ද? හිතෙන්නේ ප්‍රඥාව කියලා. ඒවත් අමාරුවෙන් වැඩුවා. අන්තිමටම ඉතිරි වුණේ බුදු වෙන්න කලින් සම්පූර්ණ කරගන්න දාන පාරමිතාව. ඒක අමාරු. හිතන තරම් ලේසි නෑ. දාන පාරමිතාව සම්පූර්ණ කරගන්න බැරි වුණේ අන්තිමට. අපේ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව ඉපදුනා. සක්‍ර දෙවියන් බැලුවා බෝසතාණන් වහන්සේගේ පාරමී සම්පූර්ණයිද? ඒ වෙනකොට අනිත් ඔක්කොම සම්පූර්ණයි. දාන පාරමිතාවේ තව ටිකක් ඉතිරි වෙලා සම්පූර්ණ කරා. ඒ වෙලාවේ සක්‍ර දෙවියන්ගේ අගමෙහෙසි කවුරු අතර ඉපදිලා හිටියා. කල්ප ලක්ෂයක් පාරමී පුරනවා බුදු වෙන ආත්මේ මව් පදවිය ප්‍රාර්ථනා කරන කෙනා. දෙව්ලොව හිටියේ සක්‍ර දෙවියන් විධාන කරා ඔබ මනුලව ගිහින් කුසතී දේවිය හැටියට මනුස්ස ලෝකෙට ගිහිලා උපදින්න. තුසිත දෙව්ලොව හිටියා බුදු වෙන ආත්මේ පිය පදවිය ප්‍රාර්ථනා කරගෙන කල්ප ලක්ෂයක් පිරුම් පුරපු දේවතා. ඔබ යන්න කියා මනුලවට සංජේ තේන රජුරෝ හැටියට මනුස්ස ලෝකෙට යන්න කියලා කලින් මනුස්ස ලෝකෙට එව්වා. ඒ අය මනුලවට ඇවිල්ලා රජකම් කරනකොට දෙවියන් අපේ බෝසතාණන් වහන්සේට වැඳලා ආරාධනයක් කරා. මහාවීරයන් වහන්සේ ඔබ වහන්සේගේ දාන පාරමිතාවේ කොටසක් සම්පූර්ණ නැහැ. ඒ දාන පාරමිතාව පුරන්න සම්පූර්ණ කරගන්න කුසතී දේවියගේ කුස පිළිසිඳ ගන්න කියලා ආරාධනයක් කරා. ඒ ආපු ආත්මේ තමයි වෙස්සන්තරා. බුදු වෙන්න කලින් හත් වාරයක් මහ පොළොව කම්පා වුණා කියනවා වෙස්සන්තර ආත්මේ දන් දෙනකොට. හැබැයි මතක තියාගන්න මේ වෙස්සන්තර ආත්මේ තුල දන් දුන්නේ සිල්වතුන් හොය හොයා නෙමෙයි. සිල්වත්තු හොය හොය දන් දුන්නා නම් තාම සංසාරේ ඉන්නවයි. පාරමී පුරා ගන්න බෑ ඉන්න. වෙස්සන්තර රජුව හැම වෙලෙම හිතනවා ඉල්ලන ඉල්ලන යතියන්ට නෑ බෑ නොකියා දන් දෙන්න ලැබීවා ලැබීවා. ඒක ලේසි දෙයක් නෙමෙයි. එහෙම දන් දෙන්න බෑ. ඇයි අපි හැම වෙලාවෙම දානයක් දෙනකොට අපේ හිත හොයන්නෙම ඒ දෙන කෙනාගේ අඩුවක් හොයනවා. අපි හැම වෙලාවෙම ඒ ගැන හොය හොයා ඒකේ වටිනාකම් බලනවා. මට කොච්චර ලැබෙයිද? මේකේ ආනිසංස පැත්ත මට කොච්චර ලැබෙයිද? මේ දෙන කෙනා මේක පරිහරණය කරේ කොහොමද? එහෙම හිත හිත එයාගේ ගුණ හිත. දැන් බලන්න විස්සන්තර ආත්මේ තමන්ගේ ඇස් දෙක වගේ දරුව දෙන්න දන් දුන්නේ කාටද? ජූතකයට. ජූතක බමුණ. මේ බමුණ සිල්වතෙක් නෙමෙයි. බොහෝම යකෙක් වගේ දරුණු රාක්ෂයෙක් වගේ පෙනුමක් තිබ්බ බොහොම දුෂ්ට කෙනෙක්. ඇවිල්ලා ඉල්ලුවේ අනේ මට දරුවෝ නෑ දරුකමට දෙන්න කියලාද? නෑ. මට වැඩකාරකමට මේ දරුවෝ දෙන්න දෙන්න කියලා ඉල්ලුවේ. ඒ වෙලාවේ තමන්ගේ ඇස් දෙක වගේ දරුවෝ දෙන්න දේශනා තියන උබෝ පුත්තා නමේදස මේ දරුවෝ මට හතුරු නෙමෙයි කියේ. ඇස් දෙක වගේ මගේ දරුවෝ මට ප්‍රියයි මනාපයි කියේ. ඒ ප්‍රියමනාප දරුවෝ දෙන්න අත් දෙකෙන් අල්ලගෙන ගිහිල්ලා මේ ජූතක බමුණගේ අත උඩ තියලා පැන් කිටි පැන් වඩනකොට ඇස් දෙකෙන් කඳුළු නෙමෙයි ඉල්ලී ආවා කියේ. එතකොට මහපොළොව කම්පා වෙනවා. දේවතාවු සාදුකාර දෙනවා. අකලට වැස්සක් ඇදහැරෙනවා. පාරමිතාව සම්පූර්ණ වෙනවා. ජෝතක බමුණ දරුව දෙන්නව ගැට ගහලා ඇදගෙන කියනවා වැටි වැටි දරුව දෙන්න ඇදගෙන කියනවා. ඒත් හිත හදාගත්තා මම අනාගතයේ මේ දරුව දෙන්න ඇතුළු අසංඛ්‍යය ගණන් සත්‍යයන් සංසාර දුකින් එතර කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන හිත හදාගත්තා. එතකොට ඔය වගේ වෙස්සන්ත රාත්මේ හස්තිය දන් දෙන්නේ සර්වාභරණේ සරසපු ඇතා පිට නැගලා එක දන් තැලකට ගිහිලා දම් බෙදලා ඊළඟ දන් තැලට යනකොට තමන්ට විරුද්ධ රාජ්‍යක විරුද්ධ පිරිසක් ඇවිල්ලා කෑකෝ ගහලා ජයගෝසා කළා. ඔය ඇතා පිට ඕන කියලා ඇතා ඉල්ලුවා. එතකොට මේ අය අපි විරුද්ධකාරයෝ මුන් අපේ හතුරු අපේ රාජ්‍යයට විරුද්ධයි කියලා හිතුවේ නැහැ. එහෙම ඇතා පිටින් බැහැලා හොඬ වැල් අරගෙන අත උඩ තියලා පැංකින් දී පැක් වැළුවා. මහා පොළොව කිකුරුන් දෙමින් කම්පා වුණා. ඔය වගේ වෙස්සන්තර ආත්මේ දන් දෙනකොට හත් වාරයක් මහා පොළොව කම්පා වෙනවා.
ඒ විදියට දන් දීලා තමයි දාන පාරමිතා පුරාගන්නේ. පින්වතුනි හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. සිල්වතුන්ට දන් දෙනකොට ආනිසංස වැඩි දඩුද? වැඩි. ඒ නිසා අපි සිල්වතුන්ට දන් දෙනකොට ඒකේ ආනිසංස ගොඩාක් වැඩි. මහත්ඵලයි මහානිසංසයි සිල්වතුන්ට දන් දෙනකොට. හැබැයි සපෙකුට දුන්නත් ආනිසංස තියෙනවද නැද්ද? ආත්ම සිය ගණන්. ඒක දාර්ශනික දේශනා වෙනවා දක්ෂිනා විභංග කියන සූත්‍රයේ. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි එක සතෙකුට මේ කියන්නේ පෞද්ගලික දාන ගැන. එක සතෙකුගේ කුසගින්න නිවන්න පුළුවන් නම් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිටක් කියලා. ඔන්න සතෙකුට කන්න ටිකක් දීලා ලාක්ෂ කරන පිට. ඊළඟට දුස්සීල මිත්‍යා දෘෂ්ටිකේ කියන අපි ගම හිඟන්නේ. මෙලෝ ධර්මයක් නැති, චාරයක් නැති, පෞකාරය කියලා ඉතින් අපි අනේ පව කියලා කෑම ටිකක් දෙනවා. මෙයා සිල්වතෙක් නෙමෙයි. හැබැයි අපි කුසගින්න ඉන්න කෙනෙක් අසරණකමට නෙවෙයි අසපාගෙන ඉන්නේ. යමක් කමක් තියෙනවා නම් අනුන්ගෙන් ඉල්ල නෙමෙයි අපි එහෙම හිතලා අනේ පව කියලා කෑම ටිකක් දෙනවා. ආත්ම දාහ කානි සංසයි කියලා. දැන් අපි හිතමු ඒ මිනිස්සයා වැරදි වැඩක් කරනවා නම් ඒක විපාක ගෙනියන්නේ කවුද? ඒක විපාක ඒ මිනිස්සයා අරගෙන යනාපාය කියයි. හැබැයි අපි දානයක් හිත පහදවාගෙන අපි කැම ටිකක් දුන්නොත් ඒකේ පින කාටද? ඒක සමන්ට. ඒ නිසා අපි අනුන්ගේ සිල් හොයන්න ගියොත් මොකද වෙන්නේ? අපිට පින් කරගන්න තියෙන අවස්ථාවල් අතට එන අවස්ථාව අපි අහිමි කරගන්න. ඒ නිසා දේශනාවේ තියෙන අංගුත්තර නිකායේ තික නිපාති සූත්‍රයක් තියෙනවා මහණෙනි දානයක් නොදී ඉන්නවට වැඩිය භයානකයි කෙනෙක්ගේ දානයක් වළක්වන එක. දැන් අපි හිතමු අපි නොදී ඉන්නවා මන් දෙන්නේ ඒක මගේ ප්‍රතිපත්තිය කියලා දෙන්නේ නැතුව ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා දන් දෙන්න යනකොට එකපාරට පණින දෙන්න එපා. ඕම් කසිප්පු කාරයෝ. ඕක හොරි දෙන්න එපා. කොහොම කියන්නේ? කියනවනේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන මහණෙනි කෙනෙක් තව කෙනෙක්ගේ දානේ වළක්වනකොට කරුණු තුනකින් තුන් දෙනෙකුට අනර්ථයක් වෙනවා කියන ඒ තමයි දෙන කෙනාට රැස්ෙන්න තිබ පින යාක නැති කළා දා. ලැබෙන කෙනාට ලැබෙන්න තිබ ලාභය ඔහුට අහිමි කරන. ඒ දෙකටම කලින් දෙන්නපා කියලා කියනකොට තමන්ගේ ගුණේ තමන්ම නැසා ගන්නවා කියලා තමන්ගේ හිතේ තමන්ම ද්වේෂ හිතකින් දානයක් පලක් කරලා තමනුත් අකුසල් කර ගන්නවා. දෙන කෙනාගේ පිනත් නැති කරනවා, ලැබෙන කෙනාගේ ලාභයත් නැති කරනවා. එතකොට තුන් දෙනෙකුටම අනර්ථයක් වෙනවා. එනිසා පින්වතුනි මතක තියාගන්න අපිට සසරේ දැන් අපි පෙර මොනවා වුණත් අපිට ප්‍රශ්නයක්. හැබැයි අපි ගොඩක් සසරේ මොනවා හරි පින් කරලා තියෙනවා. අද සමාජෙ මේ කෝටි ගාණක් ඉන්න ලෝකෙ කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද කියලා බලන්න. දැන් ලංකාවේ අපි නිකන් කතාවට කියන ඔය හැමදේම හරියනවා. මේ රටේ බඩකින් ඉන්න මිනිස්සු නැහැ. ඔය නිකන් විසිකරත් පැලවෙන රටක්. හැබැයි කන නැති මිනිස්සු නැද්ද? ඉන්නවා. බත් ඇටෙන් ඇටේ අහුල අහුල කන මිනිස්සු දැකලා නැද්ද? කුණු බාක්කිය වලට අත දාගෙන කනව දැකලා නැද්ද? මම දන්නේ මේ ඉබ්බෙද මම දැක්ක පත්‍ර කෑල්ලක තිබ්බ එක. ඒ අසරණක මේකෙදු ගොඩාක් දුක් යන විදි කියලා තියෙනවා. ඒ දරුවා රෑට නැකිලා පිටියේ තියෙන මැටි කෑලි අරගෙන කනවා කියන බඩ මේ කුසගින්නද? ඔබ දැකලා ඇති අන්තර්ජාලයේ තියෙනවා අප්‍රිකානු රටවල් වල සමහර රටක් තියෙනවා මැටි වලින් රොටි වගේ හදලා වේලලා ඒව කන්නේ. ඉතින් ඒක දිදී. එතකොට බලන්න මේ තරම් දිනු ලෝකේ කර්මී කියන්නේ සමහරු ඉන්නවා කන්නට. එතකොට ඒවා සසරි තම තමන් වපුරපු දේවල් තම තමන් සංසාර අරගෙන යන අපි කොහොම හරි සසරි දන් දීලා කියලා. ඒ නිසා අපිට ලැබෙනවා. සසරි දන් දීලා නැත්නම් ඒකේ විපාක සංසාර විදෝ විදෝ යන්න වෙනවා. දැන් බලන්න රහත් වෙන්න කියලා. පැවිදි වුණත් එහෙමයි. අර සුමනා කියන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ඒ දේශනාවේ පෙන්නනවා යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් හොඳට පින් කරනවා භාවනා කරනවා. එතකොට පිනුත් කරනවා භාවනාත් කරනවා. අනික් කෙනා පින් කරන්නේ භාවනා විතරක් කරන. දෙන්නම යාළුවෝ.
දෙන්නම මරණින් මතු දිව්‍ය ලෝකෙ උපදිනවා පින් කරපු කෙනා මහේශාක්‍ය දෙවියන් අතර සැප සම්පත් බහුල දේවතාවෙක් වෙලා දිව්‍ය ලෝකෙ පහළ වෙනවා භාවනා විතරක් කරපු පින් කරගත්තේ නැති කෙනා දිව්‍ය ලෝකෙ උපදිනවා භාවනා කරපු පින්ෙන් හැබැයි අල්පේ ශාක්‍ය දෙවිවරු අතර සැප සම්පත් අඩු දේවතා කොට්ටාසෙක උපදිනවා මේ දෙන්න සතර කුරුද්දට දෙව්ලොව හිටියක් මුණ ගැහෙනවා යාළු මිත්‍රයෝ ඔහොම ඉඳන් දෙව්ලොවෙන් චත වෙලා මනුලොවට එනවා පින් කරගත්ත කෙනා රජ කවුලක රාජකුමාරයෙක් හැටියට උපදිනවා පින් කරගත්තේ නැති කෙනා එකතම දිව්‍ය ලෝකෙන් චත වෙලාවත් ඒ මාලිගාවටම දෙන්න එකට ආවේ මාලිගාවට දෙව්ලොවෙන් චත වෙලා හැබැයි මාලිගාවෙම වැඩකාරියෙක් කුසින් දරුවෙක් හැටියට ඉපදුනේ දුප්පත්ම විදිහට එතකොට අර පිනෙන් තමයි උපත කර්මෙන් තමයි එතන ඇදිලා. එතන බුදුහාඳුරු පෙන්නනවා දැන් දී කාලේ අපි හිතමු රාජකුමාරයා වෙන්න පුළුවන්. සුනීත සෝපාකල වගේ අසරණ කෙනෙක් වෙන්න පුළුවන්. පැවිදි වෙනකොට ඔක්කොම අතහැරලා පැවිදි වෙන්නේ. කුඩා වූද මහත් වූද ඥාතීන් අතහැරලා අටපිරිකර තමයි පැවිදි වෙනකොට සිවුරු පිරිකර ওই ටික තමයි පාත්‍රය අරගෙන පැවිදි වෙනවා නිවන් දකින්න. දෙන්නම එකට පැවිදි වෙනවා. අර පැරණි නෑ දෑකම් රාජකම් ඔක්කොම පැත්තක තියලා පැවිදි වෙනවා. පැවිදි වෙච්ච දවසේ ඉඳන් පින් කරපු කෙනාට සිව්පසේ බහුලවම ලැබෙනවා කියනවා. එයා කොයි හිටියත් දාන ටික වරදින්නේ නැහැ කියනවා. එයාට හොඳ දායකයෝ හම්බෙනවා. ලෙඩක් දුකක් වුණාම ඕන තරම් එයාට වෛද්‍යවරු මේ තරම් දෙන්නයි දායකයෝ උදව් උපකාර කරන්න මිනිස්සු දානි හදලා දෙන්නයි ඕන තරම් ඉන්නේ. සිවුරු පිළිකර තමන්ට කරගන්න දෙයක් ඇයි සතර දන් දීලා තියෙන්නේ එකතම පැවිදි වුණත් සතර පින් කරපු නැති කෙනාට පින්දපාත කියන දාන ටික වරදිනවා කියනවා ලෙඩක් දුකක් හැදුනත් හරියට බේදක් හම්බෙන්නේ නැහැ හොඳ වෛද්‍යවරයා ඉන්නවා නමුත් සතර වටේ ගිහිල්ලා වියදම් වෙලා අන්තිමට ලෙඩේ වැඩි වෙලා අන්ත දුක් විඳලා කර්ම ගෙවෙනකොට තමයි වෛද්‍යවරයාත් අතට හම්බෙන්නේ ඊළඟට කොච්චර සිවුරු දැන් බලන්න අපි සාමාන්‍යයෙන් අඳගත්තාම පින්පවුල හැටි සාමාන්‍යයෙන් සමහර පන්සල් වලට ලැබෙනවා දැන් සාමාන්‍ය අපිම ගමු මම හොඳට බණ කියන මට ධර්ම දේශනාවලට ගියාම මම බණ 50ක් කියොත් මට අට මේකට 50 100ක් හම්බෙනවා මම ඔක්කොම ඇඳගෙන ඉන්නවා සමහර ස්වාමීන් වහන්සේලාට සිවුරක් නැති හාමුදුරුවෝ ඉන්නවා අන්දනයක් නැතිච්ච සිවුරක් ඇඳගෙන සමහර චෛත්‍ය පූජාවක් අපේ හිතම චෛත්‍ය පින්කමක් කරන අට පිළිකර 5000ක් ඕනේ කියලා 10000ක් පිළිසු ගෙනහලා පූජා කරනවා ඉතින් හැබැයි සමහර ස්වාමීන් වහන්සේලාට දාන ටික නැති අය එතකොට කෙනෙක් ඒ පැත්ත බලලා කියන්න පුළුවන් අපරාධ මේ මෙච්චර පින්කම් කරන අර කන්න නැති ආඳුලයි මතක තියාගන්න ඒ පින් බුදුහාඳුර වැඩ හිටිය කාලේ ලෝසක හාඳුරු පින්දපාත කියක් දාන ටික හම්බුනේ නැහැ පාත්‍රීට බෙදුවත් බලඳන්න ගන්නකොට පිළුණු වෙලා. ඇයි ඒ? කාගේවත් නැද්ද? තමන් සසරි වපුරපු දේවල් තමන්ට ලැබෙන හැටි. මොන විදියට හරි මග ඇරිනවා ඒක. ඒ කර්මී ස්වභාවය. ඒ නිසා සමහර කර්ම දැන් බලන්න සමහර ලාවට දැන් ඔක මෙහෙමත් තේරුම් ගන්න පුළුවන් අපි ගමු සල්ලිත් තියෙනවා. ගෙදර කෑම බීමත් ඇති තරම් තියෙනවා. හැබැයි ලෙඩක් හැදෙනවා කන්න බෑ. කෑම බල බලා විදෝන. පුදුම ආසාවක් පැණි රහකම්. පැණි රහම කට්ටිය ගේනවා ගෙදර. ඇති තරම් පැණි රහ තියෙනවා. හැබැයි ඉන්සියුලින් විද විදා ඉන්නේ. කෑම දිහා බල බලා විදෝන. ඒ වගේ එක්ක ලෙඩකින් එක්ක කර්මයකින් මොකක් හරි දෙයකින් විඳවන්න වෙනවා නොලැබී යනවා සතර පින් කරපු නැති කෙනාට මේ ඔක්කොම පින් පවවන අපි කවුරුත් මේ කාටත් මේ හැමදේම ලැබෙන්නේ අපි වපුරපු දේව යාදිසං වපතේ බීදං තාදිසං හරතේ පලක් කිය යමක් වැපිරුවද වපුරපු දේ අස්සැන්න නෙල දැන් අපි මේ නෙලා ගන්න මොනවද පෙර වපුරපු දේවල් දැන් නෙලා හැබැයි දැන් අපි හොඳ බීජ වැපිරුවොත් අනාගතයේ මීටත් වඩා හොඳට අපි අස්සැන්න නෙලනවද නේද නිවන් දකින්නකම් අපිට සංසාර ගමනට නිදහමයක් බුදුහාඳුරෝ දානේ පෙන්වුවේ අනුගාමික පුණ්‍ය නිදහමයක්
ඒ දානි විපාක නිවන් දකින්නකම් සෙවණැල්ල වගේ උපෝපං ආත්ම භාවවල පසුපස එන නිධානයක් වගේ නිධානයක් tempat කරා කියන සංසාරේටම දන් දෙන කෙනා ඒකේ විපාකේ හතරි නිවන් දකින්නකම් ලැබෙනවා ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න ඒ කරන පින හිත හිතා සතුටු වෙන්න මම මෙහෙම පින් කරා මෙහෙම පින් දැන් බලන්න ලොකු පිනක් නොවුනත් අර විමාන වත්වේ තියෙන ඒවා ගැන හිතන්න වැදගත් දේ චූටි පිනක් කරත් ඒක හිතනකොට ඒ මොහොතේ ඒ පින බලවත් වෙනවා සමහර කියනවා මම පිට්ටු කෑල්ලක් පූජා කරේ විචි කරන්න කියද සමහර අය කියනවා මං ගෙදර දෙන්නම දෙයක් තිබ්බේ නැහැ කකා හිටපු ටික ඒකත් ඉඳුල් වෙච්ච ටික ඉතුරු ටික ගිහිල්ලා පූජා කරා වලද සූරලා සූරලා අඩියේ තිබ්බ දම්කුඩ ටිකක් අරගෙන පූජා කරා පිපාසයෙන් හිටපු කෙනෙකුට දෙන්න දෙයක් නැහැ පෑන් ටිකක් පෙරලා පෑන් ටිකක් පූජා කරා ඒ පින සිහි කළා අකුසල යටපත් වෙලා ඒ කුසලින් දිව්‍ය ලෝක යනවා එතකොට මතක තියාගන්න වැදගත්ම දේ අපි කරන පින සිහි කළා බලවත් කරා පින හිතන්න හිතන්න බලවත් වෙනවා නිතර සිහි කළ යුතු සිහි කිරි කීපයක් වෙනවා අනුස්සති භාවනා හැටියට වෙනවා බුදු ගුණ හිතන්න හිතන්න භාවනා බුද්ධානුස්සති අග්‍ර පිනක් වැඩෙනවා ධර්මයේ ගුණ හිතන්න හිතන්න ධම්මානුස්සති අග්‍ර පින පුණ්‍ය ගංගාවක් ඇස් වෙනවා කියන සංඝ ගුණ හිතන්න හිතන්න අග්‍ර පින පුණ්‍ය ගංගාවක් වැඩෙනවා ඊළඟට සීලානුස්සති තමන් සීල රකින්නකොට ඒ සීලේ හරි සතුටක් කෙනෙකුට තමන් දිහා බලනකොට තමන් තුලින් පේනවා මේ ලෝකේ අකුසල් කරන මිනිස්සු අතර මම පාපයෙන් වැළකීලා ඉන්නවා මම ප්‍රාණඝාතයෙන් වැළකීලා මෙහිම ජීවිතයක් ගත කරන කොච්චර මට ලාභයක් මේ ලෝකේ අකුසල් කර කර ජීවත් වෙන මිනිස්සු අතර මම හොරකමින් වැළකීලා ඉන්නවා මට කොච්චර ලාභයක්ද මම වැරදිකාම සීලෙන් වැළකීච්ච කෙනෙක් මම බොරුවෙන් වැළකීච්ච කෙනෙක් මම මත්පැන් වලින් වැළකීච්ච කෙනෙක් එතකොට තමන් පංසීල් රකින්නවා නම් තමන්ගේ සීලය සිහි කිරීම භාවනාව. ඔය විදිහට ඔබට සීලය හොඳට සිහි කරන්න පුළුවන් නම් හැම වෙලෙම වැඩෙන්නේ සීලානුස්සති කියන භාවනාව. ඊළඟට ඔබ කරපු පින් හිතන්න. මම මෙහෙම දන් දුන්නා සාංගික දාන දුන්නා නම් ඒව හිතන්න. පන්සල් වලට ගිහිල්ලා සංඝයාට දන් දුන්නා නම් ඒව හිතන්න. පිටපාත වැඩමුළු කෙනෙකු දානයක් දක් හරි බෙදුවා නම් ඒක හිතන්න. සතෙකුට හරි කන්න දුන්නා නම් මම මෙහෙම පින් කරා මෙහෙම පින් ඔය ඔක්කොම හිතන්න. අටපිරිකරක් පූජා කරා වෙන්න පුළුවන් කටින පින්කමක් කරා වෙන්න පුළුවන් ඒ කරන හැම පිනක්ම හිතා සමහර වෙලාවට විශාල පින් වලට වැඩිය නොසිතන පුංචි පිනක් බලවත් වෙන්න පුළුවන් දැන් බලන්න දුටුගැමුණු රජුරවන්ට මරණාසන්න මොහොතේ බලවත් වුණේ තමන් යුද්ධ කරන අතරේ දවසක් සතුරු සේනාවට කොටු වෙලා කැලේ පැනලා ඉඳා සෑහිලි වෙනකම් බයි වෙවුල වෙවුල හැංගිලා හිටියා. තමන් කුසගින්න ඉන්නේ නැති තමන්ට කන්න තිබ්බ බත්පත තමන් බඩටින්නේ ඉඳන් පිටපාතික තිස්ස මහරහතන් වහන්සේ අහසින් වැඩම කරනවා දැකලා සාදුකාර දීලා උන්වහන්සේගේ පාත්‍රයට බෙදලා තමන් කුසගින්න හිටියා. ඒක තමයි බලවත් වුනේ. ඇයි රජුරු දන් දීලා නැතුව කොච්චර විහෙර විහාර හැදුවා දහස් ගණන් මහරහතන් වහන්සේලා එකතු කරලා දන් දුන්නා රුවන්වැලි සෑය හැදුවා මිරිස වැටිය හැදුවා ලෝවාම මහපාය හැදුවා ඔය මොන පිට කරත් ඒ සියල්ලට වඩා හිතේ අර පින හිතට කාලෙ දීලා තිබ්බා මම කුසගින්නේ ඉඳන් කැලේ අතරමං වෙච්ච දවසේ ඉදා සතුරන්ට කොටු වෙලා බඩකින්නේ ඉඳලා මගේ බත්පතක් දන් දීලා මං සතුටු වුණා මං කොච්චර ත්‍යාගවන්තයෙක්ද කියලා ඒ පිණේ හිත පිහිටියා කියලා. ඒ නිසා අපි කරපු විශාල පින් වලට වඩා නොසිතන විදියට පුංචි පිනක් බලවත් වෙන්නත් පුළුවන්. ඒ නිසා හැම පිනක්ම හිතන්න. පිට හිතන්න හිතන්න ඒක භාවනාවක්. ඒකට කියන්නේ ත්‍යාගානුස්සති. ඒතොර බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති. ඊළඟ එක දේවතානුස්සති. අර අනුස්සති භාවනා සියල්ලම වඩනවා නම් ඒ ගැනම හිතනකොට සුගතිය හිත පිහිට. ඒක භාවනාවක් හැටියට හිත පිහිටවන්න පුළුවන්. ඒකට කියනවා දේව සංස්සති.
ඔන්නෝය අනුස්සති පහ ආර්ය ශ්‍රාවකයන් නිතර වඩන්න. ඒ නිසා පින්වතුනි භාවනාවක් හැටියට හිත පුරුදු කරන්න කුසලයක් තුල සද්ධාවි පුරුදු කරන්න සීලේ පුරුදු කරන්න දානේ තුල පුරුදු කරන්න ඔය වගේ කරුණු ටික ටික ජීවිතේ පුරුදු කරගෙන යනකොට තමන්ගේ හිත කුසලයේ තුලම වැඩිගෙන යනවා. ඒ නිසා අපි දන්නේ නැහැ අපේ හුස්ම ටික කවදා හුස්ම ටික ඇයි. අපි බොහොම වාසනාවන්ත පිරිසක්. අපිට ධර්මයේ හොඳට අහන්න ලැබිච්ච කාලයක් අද. ගොඩාක් ධර්මයේ බලවත් වෙච්ච කාලයක් දැන්. ඒ නිසා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න බණ අහන්න. එක බණ පදයේ ඔබට මතක ඇති මම දේශනාවේ මුලින්ම කිව්වා එක බණ පදය. ඒකස්මින් බ්‍රහ්මචාරියස්මි සහස්සම්මච්ච බහයිකක්. එක බණ පදයක බුදු කෙනෙක්ගේ මරු පරදවන රහතුන් ලක්ෂ ගණන් බිහි කරන බුද්ධ ශක්තිය තියෙනවා. ඒ නිසා බොහෝම ගෞරවයෙන් බණ අහන්න. අපි දන්නේ නැහැ අපේ ජීවිතේම වෙනස් කරන බණ පදේ අපිට අපේ හිතට කොයි විලෙ ඇහිද කියලා. සමහර අයට නොසිතන විදියට මුළු ජීවිතේ වෙනස් වෙනවා. සමහර පිස්සුවෙන් ආපු අය දැන් බලන්න පටාචාරා තමන්ගේ දරුවෝ දෙන්නක් නැති වෙලා ස්වාමියක් නැති වෙලා අම්මා තාත්තත් මැරිලා අන්තිමට ඇගේ ඇඳුමකුත් තියනවද සිහියක් නැතුව පිස්සුවෙන් දුවගෙන බුදුහාමුදුරන්ගේ එක බුද්ධ වචනේ සිහිය මතුණා. ඒ තමයි බුද්ධ වචනේ තියෙන වටිනාකම. එක බුදු වදනේ සිහිය පිහිටියා. අර සිහි විකල් වෙච්ච සිහිය සිහියා. ඒ දේශනාව හිතට පිහිටියා. ඊළඟට තිසාගෝතම දරුවා මැරිලා අඩාගෙන බුදුරජාණන් වහන්සේගේ එක උපක්‍රමයකින් ධර්මී හිත පිහිටියා. ඒ නිසා මේ බුදු කෙනෙක්ගේ ධර්මය කියන්නේ අපිට ලැබිච්ච මහා පෙර පිනකට ලැබිච්ච වස්තුවක්. ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. ඉතින් ඔබ හැම දිනාටම මේ හුස්ම ටික යන්න පෙර අප්‍රමාදීව සද්ධා දීගුණ ධර්ම දියුණු කරගෙන පින් කරගෙන ධර්මයේ වඩාගෙන උතුම් ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. ඊළඟට පින්වතුනේ සියලු දෙවියෝ සාදුකාර දිවිමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිවි ඇසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටමත් ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද කරමු. සංසාරගත සියලු ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. මේ ධර්ම දේශනාව සම්බන්ධ වෙච්ච හැම දිනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේම රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් හැම දිනාගෙම මිය පරලෝකයේ සියලු ඥාතීන්ට පින් දීමත් විශේෂයෙන් දානාගම කුස ධර්මනායක මාහිම්පාණන් වහන්සේ මීට වසර දෙකකට ආසන්න කාලයකදී අපවත්ී වදාළ පූජනීය නායක හම්රන් වහන්සේ සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඉතින් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ අපවාසී ලෝවාසී හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ගන්න හිලන හුස්ම රැල්ලක් පාසා තබන තබන පීවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවරණ සැලසේවා. හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිසම මේ පිට පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්ඡතු.